සෙත් නිවසේ ඉන්න ඔබ සියලු දෙනාගේම අද දවස සුභම සුභ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් නැවත ඔබ හොයාගෙන ඉන්නේ ඔබේ දයාබර නාලිකාව සෙත් FM 103.1. ඉතින් අද දවසේදී රත්තරන් අම්මිතාති දුවේ පුතේ නොවැම්බර් මාසේ 21ක් වෙලානේ සෙනසුරාදා සතියන්තේ මං කැමති ඊයේ දවසේදී කතා කරපු අර මනුෂ්‍යත්වය ගැන කතා කරන්න. මං අද ඇත්තටම මේ සෙත් FM නාලිකාව මේ ඔෆිස් එක තියෙන තැනට ස්ටුඩියෝ කරේ එනකොට මං දැක්කා තාත්තා කෙනෙක් පාරේ වැටිලා ඉන්නවා. ඉතින් ওই තාත්තගා මොකද පාර පැහැදිලි නිසා හොඳට මට පෙවුණා. මං ළඟින් යනකොට මට තේරුණේ මේ පුතාලා දෙන්නෙක් ආව බයික් එක. මේ පුතාලා දෙන්න මේ තාත්තව දැකලා ඒ දෙන්න බයිසිකලෙකින් බැස්සා. මං ඈත ඊට පස්සේ මං පාසලව දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් මං කණ්ණාඩියෙන් බැලුවා මොකද වෙන්නේ කියලා. මං දැක්කා ඒ දෙන්නම බයිසිකලෙකින් බැහැලා ඒ තාත්තා ගාවට ගිහලා කතා කරනවා. හරි එයා වතපත ගන්න මම දැක්කා. ඒ දැක්කම මට ඇති උනේ පුදුමාකාර සතුටක්. අනේ ඒ කියන්නේ මනුෂ්‍යත්වය මේ ඇදිලම නැහැ. අපේ සමාජය තුළ මනුෂ්‍යත්වය තියෙන තාමත් ජීවතුන් අතර ඉන්නවා කියන එක. ඉතින් අපි කවදාවත් අපේ ශරීරයේ මේ ඇදුන අපේ සුවඳ මේ ඇදෙන්නේ නැතුව කියන්නට උත්සාහ ගමු. අපේ ගුණාත්මක බව කවදාවත් මේ ඇදෙන්නේ නැතුව ඒක පවත්ව ගන්නට අපි උත්සාහ කරමු. ඒ වුණත් අතරම් අම්මිතාති දුවේ පුති හැමෝටම දැනේවි ඔබ ජීවත් වෙලා ඉන්නවා කියලා. ඔබ නැති මොහොතෙදිත් ඔබව හොයාවි. කොහෙද ගියේ මොකද වුනේ කියලා ඔබව හොයන්න පටන් ගනීවි. ඉතින් ඒ මනුෂ්‍යත්වය ඔබේ ඉදිරියෙන් තියාගෙන පෙර දැරි කරගෙන කොහෙ ගියත් ඉස්සලාම අරගෙන යන්න මනුෂ්‍යත්වය, අන්නේ මනුෂ්‍යත්වයට පණ දෙමු. ඒ මනුෂ්‍යත්වය ඔබේ ජීවිතේ ගුණාත්මක බව වේවා. ඒ සදා උපර ජයම ජය. රැඳෙන්න හැමදාමත් අපිත් එක්ක. I once said